ජීවමාන ජේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමින් අද දවසම ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. සමින් වහන්සේගේ ප්‍රීතිය, සතුට, සමාදානය සමග දෙවියන් වහන්සේගේ සියලුම ආශිර්වාද පිරුණු දවසක් වේවා කියලා. ආමෙන්. අපි දේවාකට හැරෙමු. ගීතාවලි 112 6:7-2. මක් නිසාද ඔ කිසි කලකත් නොසෙල්වන්නේය? ධර්මිෂ්ඨයා සදාකල්ම සිහිකරුණු ලබන්නේය. ඔ නරක ආරංචුවට බය නොවන්නේය. ඔගේ සිත ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාසය තබමින් ස්ථීරව තිබේ. ආමෙන්. හලලුයා. අපි මේකට මාත්‍රයක් වදා ගනිමු. ස්වාමින් වහන්සේ කෙරේ බය ඇති මනුෂ්‍යයාට තිබෙන්නා වූ ස්ථීරත්වය. ස්වාමින් වහන්සේ කෙරේ බය ඇති මනුෂ්‍යයාට තිබෙන්නා වූ ස්ථීරත්වය. මේකේ මාතෘකාවත් අපි දැකලා මේ ගීතාවලිය කිසිලසින පරිච්ඡේදයේ ඉහළින් තිබෙන්නේ ස්වාමින් වහන්සේට බය වෙන්නාගේ වාසනාවන්තකම කියලා. අපි මීට ඉස්සෙල්ලා ස්වාමින් වහන්සේට බය ඇති මනුෂ්‍යයාගේ තිබෙන ආශිර්වාද අපි බැලුවා. අද අපි බලන්නේ ස්වාමින් වහන්සේට බය වෙන්න මනුෂ්‍යයාගේ තිබෙන ස්ථීරත්වය ගැන. අපි බැලුව පලිනි පද දෙකක් 6-7 බලන්ට. ඕ කිසි කලකත් නොසිල්වන්නේය, නොසිල්වන්නේය. ප්‍රමන්තිනි, ස්වාමින් වහන්සේ කෙරේ බය ඇති මනුෂ්‍යයාගේ තියෙන ස්ථිරත්වය ගැන මෙතන ලස්සනට කතා කරනවා. ඕ කිසි කලකත්, කිසි කලකත් ඒ කියන්නේ කවදාවත් ඕ නොසෙල් වෙනවා කියන්නේ සෙලවෙන්නේ නැහැ. දැන් සෙලවෙන්නේ නැහැ කියල එකේ තේරුම මොකද්ද? දැන් සෙලවෙන්නේ නැහැ කියලා කියන්නේ ඕ ආධාරිය වෙන්නේ නැහැ, ඔව් කලකිරෙන්නේ නැහැ, ඔව් පසුබට වෙන්නේ නැහැ, ඔව් ක්ලාන්ත වෙන්නේ නැහැ, ඔව් ස්වාමින් වහන්සේ ගැන සැක හිතලා ස්වාමින් වහන්සේගේ මාර්ගෙන් ඉවතට යන්නේ නැහැ, ඔව් වැරදි තීරණ ගන්නෙ නැහැ, වැරදි මාර්ගවල යන්නේ නැහැ. මේක තමයි සෙලවෙන්නේ නැහැ කියන එකේ සරල තේරුම. දැන් අපි දකිනවා එවැනි සෙලුණු මිනිස්සු ඔවුන් තුළ ඇදහිල්ල නැහැ. ඔවුන් ක්ලාන්ත වෙලා, අධෛර්ය වෙලා, පසුබට වෙලා, සමාවට ගැලීම තුලක් නැහැ, සභාවට එන්නෙත් නැහැ, කිසිම සම්බන්ධයක් නැහැ සභාවත් එක්කත් දෙවියන් වහන්සේත් එක්කත්. ඉතින් අපි දෙකනේ සෙලවෙන ජීවිත. ඉතින් මෙතන කියනවා ස්වාමින් වහන්සේ කෙරේ බය වෙන්නාගේ තිබෙන ස්ථීරත්වය තමයි ඔසෙලවෙන්නේ නැහැ. සෙලවෙන්නේ නැහැ කියන්නේ මෙහාට මෙහාට පැද්දෙන්නේ නැහැ කියන එක නෙවෙයි. සෙලවෙන්නේ නැහැ කියන්නේ ආත්මික ජීවිතයේ තිබෙන ස්ථීරත්වය. මොකද ස්වාමින් වහන්සේට බයයි. ස්වාමින් වහන්සේට බය නිසා ඔ කිසි විටක ඔහුගේ ජීවිතයට වැරදි දෙයක් ඇතුල් කරගන්නට හෝ වැරදි දෙයකට ඔහුගේ ජීවිතේ පාත්‍රය කරන්නට ඉඩ ප්‍රස්තාව තියාගන්නේ නැහැ. ඒකම කියන ධර්මිෂ්ඨා සදාකල්ම සීකුණු ලබන්නේ. ඔව්, ධර්මිෂ්ඨකමින් ධර්මිෂ්ඨකමට ගමන් කරන මිනිසෙක් සදාකාලයෙන් සදාකාලටම සිහිපත් කරනවා කියලා බයිබලයේ කියන ඒ ධර්මිෂ්ඨයාව. එනිසා ස්වාමීන් වහන්සේ කෙරේ බය වෙන්නාගේ ඒ ස්ථීරත්වය තමයි ඔව් ධර්මිෂ්ඨකම තුළ ගමන් කරන 7 පදේ කියන තලස්සන දෙයක්. ඔහු නරක ආරංචිවලට බය නොවන්නේය. අද රටේ සෙනග, අපේ රටේ සෙනග සෙනේ වන්තය කොච්චර නම් බය වෙනවද? හැම ප්‍රවෘත්තියකටම බය වෙනවා. ලැබෙන ඔක්කොම ප්‍රවෘත්ති ආරංචි නම් ඔක්කොම අසුබයි. කිසිම සුභාරංචියක් අපිට ඇහෙන්නේ නැහැ කොතනකින්වත්. මනුෂ්‍ය කටහිරිය කියන අසුභ ආරංචියක්. ටීවී එක දැම්මොත් අපිට ඇහෙන අසුභ දේවල්, පත්තරය බැලුවොත් අසුභ දේවල්. ඉතින් හැම තැනම අසුභ අසුභ. මේ අසුභ දේවල් ඇවිල්ලා නරක ආරංචි. අසුභ ආරංචි කියන්නේ නරක ආරංචි. බය උපදවන, තැතිගැන්මක් ඇති කරන, ජීවිතයේ ක්ලාන්ත වීම ඇති කරන ආරංචි වලට කියන්නේ අසුභ ආරංචි, නරක ආරංචි. බයිබලයේ කියලා නරක ආරංචි වලට බය නොවන්නේ. කවුද බය වෙන්නේ නැත්තේ? දෙවියන් වහන්සේ කෙරේ බය වෙන මිනිසයා නරක ආරංචි වලට බය වෙන්නේ නැහැ. හේතුව ඔහු දන්නවා ස්වාමින් වහන්සේ ඔහු සමග ඉන්න බව. ඒ නිසා ඔහු බය වෙන්නේ නැහැ ඒ කිසිම දෙයකට. ඒ වගේම ඔහු කියනවා, එතන කියනවා ඔහුගේ ස්වාමීන් වහන්සේ කෙරේ විශ්වාසය තිබෙමින් ස්ථීරව තිබේ. බලන්ට මොන්නතරම් අසුබ දේවල්
ඔහුගේ ඇස්වලින් දැක්කත් කංගවලින් අසන්ට ලැබුණත් ඔහු ස්වාමින් වහන්සේ කෙරේ විශ්වාසය තබලා ඔහු ස්ථීරව සිටිනවා කියලා කියනවා. එනම් අපි මෙතන බලන්නේ මොකද්ද? දෙවියන් වහන්සේ කෙරේ බය වෙන්නාක් තියෙන ස්ථීරත්වය ගැන. එනම් දෙවියන් වහන්සේට බය ඇති මනුෂ්‍යයා තමයි සෙනෙවන්තය. ස්වාමින් වහන්සේ ස්ථීරත්වයට නැත්තන් නොසලෙන්නව තත්යකට පත් වෙන්නේ. ඒ නිසා එවැනි ජීවිතයක් තමයි දෙවියන් වහන්සේ ප්‍රසන්න වෙන්නේ සා ප්‍රියකුණු ලබන්නේ. එවැනි ජීවිතයකට තමයි දෙවියන් වහන්සේගේ ගැඹුරු රහස් හේතු ගන්නට සහ තේරුම් ගන්නට හැකියාවක් ලැබෙන්නේ. එවැනි කෙනෙකුට තමයි දෙවියන් වහන්සේගේ මාර්ගය තව හොඳින් දැర్శණය වෙන්නේ, ප්‍රකාශ වෙන්නේ. ඒ නිසා දෙවියන් වහන්සේ කෙරේ බය වෙන මනුෂ්‍යයා ඇවිලා ස්ථීර මනුෂ්‍යයෙක්. එයාව සලවන්ට පුළුවන් කමක් නැහැ කාටවත්. මොන ප්‍රශ්නයක් ආවත්, මොන පීඩාවක් ආවත්, එයාගේ සටන ආත්මික යුද්ධ කොච්චර තදබල වුණත්, එයාට විරුද්ධ කොච්චර මිනිස්සු නැගිට්ටත්, එයා වටා මොනතරම් ආකාරයෙන් සතුරා ක්‍රියාත්මක වුණත්, ඔහු දන්නවා දෙවියන් වහන්සේ එයාත් එක්ක ඉන්නවා කියලා. හේතුව දෙවියන් වහන්සේට බය ඇති මිනිස්යාට නිතරම දෙවියන් වහන්සේගේ අභිමුඛත්වය දැනෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ අභිමුඛයේ තිබුණා නිදහස්කමයක් භුක්ති දෙනවා. දේව අභිමුඛයේ තිබෙනා ඒ ප්‍රීතිය අය අත්දකින්න, දේව අභිමුඛයේ තිබෙනා එඩිතරකමයි අත්දකින්න නිසා වෙනත් වෙනත් දේවලට බය වෙලා, තැති ගැනිලා, කලබලලා, කලකිරිලා, ක්ලාන්ත වෙලා, සෙනවිලා එයාගේ ගැළවීම නැති කරගන්න යට ඕන කමක් නැහැ. එවැනි මිනිසෙක් තමයි මේ කාලේ උන්වහන්සේ සොයමින් සිටින්නේ. හලලුයා. මා විශ්වාස කරන මේ වචනේ අහන්න ඔබ මේ වචනේ කරුණ ස්ථිරත්ව පැමිණෙන්න ඉතාම අත්‍ය අවශ්‍යයි, විශේෂයෙන් මේ කාලය තුල. මක් නිසාද? අපි දකින නරක ආරංචි වලින් මනුස්සයන්ගේ ජීවිත දිය වේලා ගිලා තිබෙන මානසික පීඩන කරුණ මනුස්සයන්ගේ ජීවිත සම්පූර්ණව වියෝලලා තිබෙන මොහොතක ස්වාමීන් වහන්සේගේ වචනේ කියන්නේ මොකද්ද? ස්වාමීන් වහන්සේ කෙරේ බය වෙන්නාගේ ස්ථීරත්වය එයා සැලෙන්නේ නැහැ. එයා සලවන්ට පුළුවන් කමකුත් නැහැ. නරක ආරංචි වලට එයාගේ ජීවිතේ තැතිගැම්මක් ඇතිකරන ක්‍රමයක් නැහැ. අසුබ ආරංචි වලට එයාගේ ජීවිතේ බිමට දාන්න පුළුවන්කමක් නැහැ. මක් නිසාද? එයා ස්වාමින් වහන්සේ තුල සිටින මිනිසෙක්. එයා ස්වාමීන් වහන්සේට බයයි. ස්වාමීන් වහන්සේට බය ඇති මිනිසෙක්ගේ එක රහසක් තමයි එයා ජීවත් වෙන්නේ ස්වාමීන් වහන්සේත් එක්ක. ස්වාමීන් වහන්සේට බය ඇති මිනිසා එයා ස්වාමීන් වහන්සේගේ මාර්ගයේ ගමන් කරන මිනිසෙක්. ස්වාමීන් වහන්සේට බය ඇති මිනිසා එයා ස්වාමීන් වහන්සේ නිතරම සවන කෙනෙක්. ස්වාමීන් වහන්සේට සවන් දෙන්නා කෙනෙක්. එයා සලවන්ට ක්‍රමයක් නැහැ. ඒක යක්ෂයා පවා දන්නවා. ඒ නිසා ඔබ දැනගන්න ඔබ ස්වාමීන් වහන්සේට බය නම් ඔබ සලවන්ට කාටවත් බෑ. ආමෙන්. ප්‍රාර්ථනා කරමු. ප්‍රේමවන්ත දෙවියන් වහන්සේ මේ වචන නිසා සිත්‍ය කරමු. අපි මෙහිදී බැලුවේ ස්වාමින් වහන්සේ කෙරේ බය වෙන්නාගේ තියෙන ස්ථීරත්වය. ඔව් ස්වාමී, විශේෂයෙන් මේ කාලේ ඔබගේ සෙනගගේ ස්ථීරත්වය ඉතාමත් අවශ්‍යයි. එහාට මෙහාට වැළෙන සෙලවෙන ජීවිත නොවේ. ඔබ වහන්සේට පමණ බය වෙලා ස්වාමිනී ධර්මිෂ්ඨකමතු ජීවත් වෙමින් ඒ ස්ථීරත්වය ලබමින් ස්වාමිනී අප කිසිම ආකාරයෙන් සොරන්ට බැරි ආකාරයෙන් ස්ථීරත්වයකට පැමිණිලා ඔබගේ නම් ඔසවන්ට මාතු උපකාර කළ මැන මිලනේ සොන්සගේ නාමෙන් ආමෙන්.